ගතවූ පෑ 24 තුළ දිවයින්ට බලපෑ වැසි තත්ත්වයක් සමඟ මිලිමීටර් 148.5ක් වූ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පැවති වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ගංගා රැසකම ජලමට්ටම්ද ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවද නිවේදනය කරන්නේ. ඒ අනුව මේ වන විට කළු, ගිං සහ අත්තනගලුවේ ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවල ජලමට්ටම් පිටාර මට්ටම් දක්වා වර්ධනය වී ඇති බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එහිදී කළුගඟේ ජලමට්ටම බිල්ලකන්ද ප්‍රදේශයෙන් ගංවතුර මට්ටම දක්වා වර්ධනය වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර පැවති වැසි තත්ත්වය සමග රත්නපුර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර කළුගඟේ අතුගංගාවක් වන හංගමුව ගඟ පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර ඇලපාත ප්‍රදේශවල ජන ජීවිතයට බලපෑම් එල්ල වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. එමෙන්ම කුකුලේ ගඟ ජලාශයේ වන්දුරටුවක් විවෘත කිරීමත් සමග කුඩා ගඟ පිටාර ගැලීම හේතුවෙන් එයවට පහත් බිම් රැසක්ම ජලයෙන් ජට වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කුඩාගඟේ ඉහළ පිහිටි කුකුලේ විදුලි බලාගාර ජලාශයෙන් මෙවැනි විටත් තත්පරයට ඝන මීටර් 140කට අධික ධාරිතාවයකින් පහළට ජලය ගලාගෙන එනවා. මේ තත්ත්වයේ බලපෑම තවදුරටත් පවතින බව සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම වර්ෂා තත්ත්වයේ වර්ධනයක් සිදු නොවුණත් මේ ගංවතුර තත්ත්වයේ බලපෑම පවතින බව සඳහන් කළ යුතුයි. මේ අතර පැවති වර්ෂාපතනය සමග දිස්ත්‍රික්ක කිහිපයකට නායෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවරගෙන තිබෙනවා. කල්තර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත් සිංහලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, රතුපොත් දිස්ත්‍රික්කයේ කලවාන, ඇහැලිගොඩ සහ ඇලපාතේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අධ්‍යයන තුන යටතේ ඉවත්ීමේ රතු නිවේදන නිකුත් කරන ලැබුව අතර ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, එල්පීටී, නෙළුව සහ නාගොඩෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, කල්තර දිස්ත්‍රික්කයේ හොරන් සහ මතුකමෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, කෑගල දිස්ත්‍රික්කයේ වරකපොල, යටියන්තොට, දැරණියගල, බුලත්කොහපිටිය, රුවන්වැල සහ දෙහිඔවිටේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල, රත්නපුර, නිවිතිගල, කුරුවිට සහ අයගමයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධ්‍යයන දෙක යටතේ අවධානයෙන් සිටින නිවේදනය ක්‍රියාත්මක වන මේ අතර අද දිනේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම මිලිමීටර් 75ක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කෙසේ වෙතත් අද සිට වැසි තත්ත්වයේ අඩුවක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. පසුගිය පැය 24 පුරා පැවති වර්ෂාපතනය නිරීක්ෂණය කිරීමේදී විශේෂයෙන්ම කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින වර්ෂාමාන මධ්‍යස්ථානවලින් මිලිමීටර් 148.5ක් වාර්තා වෙනවා කෑගල්ල ප්‍රදේශයෙන්. තවදුරටත් දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මීට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන පුළුවන්. ඊට අමතරව සෙසු ප්‍රදේශවල හවස් කාලයේ සහ රෑ කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. පසුගිය දින දෙක හා සංසන්දනය කරද්දී අතරම අද සිට එම තත්ත්වයේ අධික වැසි තත්ත්වයන්ගේ අඩුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.